රවි ව්‍යාපාරක කටයුත්තක් සඳහා ඉන්දියාවට ගියා. සති දෙකක් ඉන්දියාවේ ගත කරපු රවි ආපහු ලංකාවට ආවා. ගෙදර ගිහින් සති කිහිපයකින් පස්සේ රවිට උණ හැදුනා. ඉස්සරදේ කෑම රුචිය ඇති වුණා. ගෙවල් ළඟ දොස්තර මහත්තයා ළඟට ගිහින් රවි බෙහෙත් ගත්තා. එයින් සොයක් දැනුණත් ආයෙමත් දින දෙකකින් රවි ලෙඩ වුණා. ඔහු රෝහලට ඇතුළුණා. රවිට හොඳටම වුණා. දොස්තර මහත්තයා රවි පිටරටක සංචාරය කළාද යැයි ඇහුවා. රවි තම ඉන්දියානු ගමන ගැන කිව්වා. රවිට මැලේරියා විය හැකි බව දොස්තර මහත්තයා හිතුවා. පුංචි පරීක්ෂණයකින් ඒ බව තහවුරු කරගෙන බෙහෙත් දුන්නා. රවි සම්පූර්ණයෙන්ම සුව වුණා. ඔබ මැලේරියාව තිබෙන රටක සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවද? ඉන්දියාව, නේපාලය වැනි දකුණු ආසියාතික රටවල්, අග්නිදිග ආසියානු රටවල්, අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල්වල මැලේරියාව සුලභව පවතිනවා. ඔබගේ සංචාරයට පෙර මැලේරියාවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් හා ඖෂධ නොමිලේ ලබා ගන්න පුළුවන්. ප්‍රාදේශීය මැලේරියා කාර්යාලය, කොළඹ මැලේරියා මර්ධන ව්‍යාපාරය හා ගුවන්තොටුපළේ ඇති කවුලුවකින් එම සේවා ලබා ගත හැකි. ඔබ සංචාරය නිමවා නැවත ලංකාවට ආපසු මාස 6ක් ඇතුළත අසනීප වුණොත් මැලේරියාව සඳහා පරීක්ෂා කරවා ගැනීමට අමතක කරන්න එපා. වැඩි විස්තර සඳහා අමතන්න අනුරාධපුර ප්‍රාදේශීය මැලේරියා කාර්යාලය.